ක්ලබ් වසන්ද මොකද කියලා දුන්නා නේද? එයා එයා කිවි. කවුද කිව්වේ? ඊට පස්සේ මම ගුවා ක්ලබ් වසන්ද මේ වසන්ත දුන්නා දව මම මොනවද සද්ද කියලා. ඊට පස්සේ ක්ලබ් වසන්ද කියලා. ඊට පස්සේ මම ගුවා කියන අයියා මම පොඩි කාලේ ඉඳලම සර්ගේ රෑන්කින් එක මම එයාගේ වීඩියෝස් බලනවා. මම පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. හැබැයි මම පෞද්ගලිකව ආදරය කරන චරිතයක් කියලා. මහේෂ් කතා කරා, කතා කළ මොකද කිව්වේ? අයියගේ නමක් කිව්ව? මේ වගේ ප්‍රමාණයක් ලක්ෂ දහයක් පාරක් දෙනවා නම් මම දානවා නම් එයා ඕක හොඳට කරන්නේ කීයක් දෙනවා කියලා. ඒක තමයි අපේ ලක්ෂ 15ක් ඉස්සක් වගේ අයියා. මම මිස්ටර් බිලස් එකේ වැඩ කරලා තියෙනවා සර් මම දන්නවා ටැටුවලින් වන්න පුළුවන් කියලා මම ගියා මම දන්න දේ මේක මම දන්නවා කියලා ටැටුවලින් සල්ලි වන්න පුළුවන් කියලා හරි මම බලලා කියන්නම් කිව්වා සර් ඊට පස්සේ ඕන එකක් කරලා මම ආයෙ දවල් දෙනවා කියලා මම ගත්තා කෝල් එකක් මම අරගෙන ඇව්වා මේ අයි ෂොප් එකේ දානවද කියලා අයි ෂොප් එකේ දාන්න තරම් බැරිවද වසන් මම ගියා මේ තාම නෑ ආන්සර් එකක් දුන්න දින්න බැළු නෑ කියලා හරි චුට්ටම් බලන්නේ ගිහුවා ඊට පස්සේ මම තැන් දෙක තුනක් බැලුවා ඊට පස්සේ මම CS ටැටූ සප්ලයර් ලගින් කොටේෂන් එකක් ගත්තා සර් බඩු වලට ඒ කොටේෂන් එක ගැන මම ආයෙත් වට්සප් කරා ඊට පස්සේ යා මම ගිහුවා මේ යාලා ස්ටොක් ගේන්නේ ප්‍රමාණයකට සර් ඒ ස්ටොක් එකෙන් අපි අවශ්‍ය කරන බඩු අය කරන්න නම් යාට ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන සර් ඊට පස්සේ යා ලක්ෂ දෙකක් යානක් කිව්වා සර් ඒ එකිනෙක කතේ මම ඒ එකන දන්නවද නෑ එනද ලක්ෂ දෙක ගියානේ ඊට පස්සේ මම ඒක අරගෙන ඩිපොසිට් කරා සර් CS ටැටූ සප්ලයි කරන්න මම ඔය දැන් ඔය ෂොප් එක අරින්න දැන් එයාගේ account එකටද දැම්මේ එයාගේ account එක මම බලමුනේ commercial bank එකේ ඊට පස්සේ අම්මට කියලා ප්‍රියල් 20000ක් වාරත පොඩි එක ඒ 20000 වෙන වශයෙන් මම දවස් දෙකක් තමයි දවස් දෙකක් ගියා මම ෂොප් කරන්න ඉක්මන් එකෙන් බල බල සර් ගෙදරින් උදේ පාන්දර නා. ඇයිද දැන් මෙතන සල්ලි ගෙවුවට පස්සේ ආයෙ බලවන්නේ? නෑ සර්. ඕනෙන් ගෙව්වේ ටැඩු බඩු වල කොටේෂන් එක. ඒක නා ඇඩ්වාන්ස් කරේ. ඊට පස්සේ මම ගියා මම බම්මල පිටි ගියා කඳාන්න ගියා රාගම ගියා ජයල් සීතුව ඊළඟ මල්ලා සර් ඊළඟ පවුන්ද ගෙදර ආවා ගෙදර ඇවිල්ලා ගමන් මාර්ගයත් එක්ක අමාරුයි මං හිටියා ඊට පස්සේ ආයෙ බලනකොට ෆෝන් එකේ රෑ ඉල් වෙනකම් මම කරන්නේ සර් ෂොප් බලන ඒවට අපි ෂොප් එකට අවශ්‍ය කරන බඩු බඩ බඩ ඉන්න එක ඊට පස්සේ මම ආයෙ දැක්කා බත්තර මුල් එකක් තියෙනවා සර් රුපියල් 35000ක් දාලා තිබ්බේ මාස 5ක කීවා නේද ඉල්ලලා තිබ්බා ඊට පස්සේ මම ඒක බලන්න ආවා සර් බලන්න ආවට පස්සේ කඩේ ඒ ෂොප් එක පොඩි ඒක ඇතුලේ අර මම හිතන තරම් ඔය ටික අපි දන්නවා අතුරු කෙනියකට ඊළඟට ගොම්බ සම්බන්ධ මම බතර මොළේ යනකොට මේ CS ටැටූ සප්ලයි කරන අයියා කලින් සමින් මාරේ ඔතන තියෙනවා. අතුරු විදියේ දම සරණ වෙලා ආපහුන. එයාගේ දන්නවා කොහෙන්ද මම ෂොප් එකක් හොයනවා කියලා. ඊට පස්සේ මම එයාගේ අහුව මගෙන් මල්ලි ෂොප් එකක් හම්බුණා කියලා. මම ගෝවා ෂොප් එකක් හම්බුන්නේ තාම වෙනකම. එහෙම ගිහින් ඊට පස්සේ ගෝවා මල්ලි මගේ සලුන් එකට උදන දිනවා මේ එතන බං 26 මාසයේ රෙන්ට් එක නිකන් වගේ උඹ පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් සෙට් දෙක කියලා බලපන් බලලා ඔබ කැමති නම් මෙතන මේ කරපන් කියලා ඊට පස්සේ මම මට ගෝවා මේ මම බතරමුලේ ගියේ පැය භාගයක් වගේ යනකොට
අඩේ ඇවිල්ල තමුන් කතා කරගත්තා. ඊට පස්සේ කතා කරලා පස්සේ සල්ලි ලක්ෂ 6ක් කාට දෙන්න. ඊට පස්සේ මම කතා කරලා මේ කඩේ මේ වල්ලා එයාට කිව්වා කඩේ සම්මුණා කියලා. ඊට පස්සේ කාටද එයාට කියන්නේ? වැටි කියන කෙනාට මම කිව්වා මම කඩේ සම්මුණා කියලා. තන හොයි මේ ප්‍රශ්න නැහැ. කටු එකනගේ කටු උත්තර දෙකේ නම් මම තියෙන WhatsApp එකට. ලක්ෂ 6ක් දැම්මනේ. ලක්ෂයි දැම්ම සර් පස්සේ ආගේ දැන් WhatsApp එකේ පුළුවන් ටටු එක නා මලේ අයියගේ ෆ්‍රෙන්ඩ් එකට ඉන්න විතර අයියගේ account එකට මගේ account එකක් තිබ්බේ WhatsApp එකේ බලන්න ඊට පස්සේ ඒක කතා වෙලා ඒකේ බඩු ටිකක් ඔක්කොම අරගෙන ආයෙත් දැම්මා 86500 86500 දැම්ම සර් තමයි අයියගේ account එකේ account එකට දාලා ඒ කඩේ ගත්තා ඊට පස්සේ ඒ අතරදී පැටි කතා කරලා තමුන්ට මොනවද කිව්වේ මගෙන් අවෝයි දවසේ මගේ shop එකට shop එකේ අපේ shop එක open එකට කවුද යවුවේ ඉන්නේ සර් ඊපස්සේ මම ගියා මේ සොජිය මිස්ටර් මං කියන්නේ නේ සොජිය මිස් මං අඳුරනවා මිස්ටර් බීඑස් එකේදී ඇවිල්ලා මිස් ඒක හරි 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 කියනවා ඒදි කියලා ඊට පස්සේ එම කතා කරගෙන ඉන්නකොට ඔය ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවද කියලා මම ඒ ටිකක් කිව්වා ඉතින් ඉන්නවා කියලා ඊට පස්සේ අහුවා මේ ක්ලබ් වසන්ත මොකද කියලා අඳුරනවද කියලා එයා කිවි කවුද කිව්වේ ඊට පස්සේ මං ගියා ක්ලබ් වසන්ත මේ වසන්ත අඳුරනවද මම මොනවද කියලා ඊට පස්සේ ක්ලබ් වසන්ත කියලා ඊට පස්සේ මං ගියා ඒ අයියා මම පොඩි කාලේ ඉඳලම සර්ගේ ෆෑන් කෙනෙක් මම එයාගේ වීඩියෝස් බලනවා මම පෞද්ගලිකව අඳුරන්නේ නැහැ හැබැයි මම පෞද්ගලිකව අදලා කරන චරිතයක් කියලා ඊට පස්සේ ගුව මල්ලි මේ මිනිහට මාර ෆෑන් බේස් එකක් ඉන්නවා එයාගේ පේජ් එකෙන් අපේ ෂොප් එකේ පෝස්ටර් ෂෙයා කරගත්තොත් ලොකු පබ්ලිසිටියක් ගන්න පුළුවන් කියලා සර් ඊට පස්සේ මම ගුව අයියේ ඒක නම් එහෙම කරගන්න පුළුවන් නම් බොඩ කියලා අපි මොකද සර්ගේ ෆෑන් බේස් කෙනෙක් මොනවද දන්න නිසා මේ ගොල්ලෝ මේ සල්ලි දාන්නේ පැටි කියලා කියන්න කියලා කිව්වේ නැද්ද? නෑ කියන්න එපා කිව්වා. කියන්න එපා කිව්වා. ඇයි කියන්න එපා කිව්වා? නැත්නම් මේ මොකද බය වෙවි. ඇයි බය වෙන්නේ? දන්නේ නැහැ එයා එහෙම කිව්වා මං ඇහුවා ඒ මේ ඇයි කියලා ඊට පස්සේ ගොන නෑ මල්ලේ පාර එයා බය වෙවි කිව්වා මේ ඒකල වසන්තට මේ ගැන කියන්න එපා කියලා. නෑ බය වෙන්නේ හේතුවක් කිව්වනේ. නෑ. ඇයි කිව්වේ මේ අපි මේ අපේ මේ අපේ වසන්තස පොඩු බිස්නස් කරනවාට ඒවට අකමැති. ඒින්ද කියන්න එපා මේ ඒ කියන්නේ ඒකේ අදාස ලොකු පැටි පොඩු බිස්නස් කරනවා කියන එකනේ. ඔව් පොඩු බිස්නස් කරනවා කියන එක. ඊට පස්සේ නෑ ඒ වරකට තමයි දැන් මෙයා දන්නවා මේ ලොකු පැටි කුඩු මේ සල්ලි දැම්මේ කුඩු විසක් කරන කෙනෙක් කියලා. ඔව් මම අද සමාජය දන්නේ මෙයා මේ මෙහෙම බිස්නස් කරනවා පැටි. මෙහෙම බිස්නස් කියන්නේ මොනවාද? කුඩු බිස්නස් කරනවා. ඊට පස්සේ පැටි කුර හරි කිව්වද මේක දිගටම කරගෙන යන්නද නැත්නම් මොකක් හරි මම දමුට තර්ජනයක් හිම කරා. එයා කිව්වද මේ දැන් ෂොප් එක කරන දරුවෝදී මල්ලි මේ දැන් මම මෙච්චර ගානක් ප්‍රීලම් කරනවා මේක මගනම් දාලා යන්න ලැස්තිනේ මම මල්ලි මගේ හොඳ පැත්ත වගේ තමයි නරක පැත්තත් එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මම කෝයි ඉතින් මර මේ මම එහෙම කරන්නේ මොකද ෂොප් එක මගේ දැන් මට ෂොප් එක දාලා දෙන්නේ ඒ නිසා හරි කියලා හරි හරි ඒක ඕන කොහොමද යාගේ අර දැන් මේකේ තුවාල වෙලා